සුබ දවසක්. මේ කාලය දරුවන්ව මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කරා යොමු කරන කාලය. දැන් ඔබේ දරුවා වයස අවුරුදු 8 දක්වා වයසේ සිටිනවා නම් ඔබේ දරුවා තාම මුල්ලමාවියේ සද්දරුවේ. මොකද බොහෝ වෙලාවට අපි වයස අවුරුදු 2 දෙකමාර වෙනකොට තමන්ගේ දරුවාට නිසි අධ්‍යාපනය වගේම දරුවගේ ජීවන කුසලතා ගොඩනැංවෙන ඒ වගේම දරුවෙක්ගේ මනෝභාවය නිවැරදිව හඳුනගෙන දරුවෙක්ට තමන්ගේ හැකියා දක්ෂතා කුසලතා නිවැරදිව ගොඩනගා ගැනීමට මඟ පෙන්වන මනෝවිද්‍යාත්මක පසුබිමකින් ක්‍රියාත්මක වන මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට යොමු කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දරුවෙකුගේ භාෂා කුසලතා ගැන පිළිබඳව සලකනකොට බොහෝ වෙලාවට සිංහල හෝ දමිළ භාෂාවන් අපි කතා කරද්දී මව භාෂාවන් ලෙස දරුවෙකුට ජාත්‍යන්තර භාෂාවක් විදිහට සලකන ඉංග්‍රීසි භාෂාවත් එක්ක ඉදිරියට යාමට උදව් කිරීම අවශ්‍යයි. මෙන්න මේ වෙලාවේදී අපි දකින කාරණා කීපයක් තියෙනවා. මෙම වයස් සීමාවේ දරුවන් තුළ විවිධ මානසිකමය කාරණා ඉස්මතු වෙන කාලය. බොහෝ වෙලාවට පෙර පාසලක මුල් කාලය තුළදී මෙවැනි කාරණා ගුරුවරයෙකුට මුණගැහෙන්නට පටන් ගන්නවා. මේ ටික නිවැරදිව හඳුනා ගැනීම ඉතා අත්‍යවශ්‍යයි දරුවට උදව් කිරීම සඳහා මේ ගැටළු මග හරව ගන්න. නමුත් බොහෝ වෙලාවට අපි මේ අහන වචන කීපයක් කිව්වොත් එකක් අපි දන්නවා ඉතාම දඟ දරුවන්. බොහෝලට අපි ඒ කියන්නේ හයිපර් ඇක්ටිව් බබාල කියලා. පොඩ්ඩක්වත් එක තැනකින් නැහැ අපි කියන වයින් කළා වගේ ඉතාම දැඩි ලෙස මේ දරුවන් දඟ කිරීමට ලක් වෙනවා. ඒ වගේම තමයි අනිත් දරුවන්ට කරදර කරනවා. අනිත් දරුවන්ට දිගන ගැනීමට යම්කිසි ආකාරයක බාධාවක් කරනවා. ඔය අතර වාරයේ අනවදාන ගතිය. ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් දඟ බව තුළම බැරි වෙලාවක් ගුරුවරයෙකු හෝ වැඩිහිටියෙක් දෙමාපියෙක් දෙන අන නොතකා හරින කතා කළාට ඇහුන්නේ නැහැ වගේ සිතෙන සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ව ඉග්නෝර් කරලා ඉන්න මග හරින වර්ණමේ තව කොටසක් එකතු වුණාම අපි කියන එයාට අනවදාන අධික්‍රියාශීලී හයිපර් ඇක්ටිව් වෙයි කියලා කියනවා. එතකොට ADHD කියලා කියන්නේ එවැනි දරුවන්ට. එතකොට මේක තවත් වර්ගයක්. මෙන්න මේ වගේ දරුවන් එක්කම මේ දඟ භවයේදී අපි තවත් සලකන්න ඕන කාරණාවක් තමයි බොහෝ වෙලාවට අපිට මුණගැහෙනවා යම් ඕටිසම් තත්ත්වයන් තියෙන දරුවන්. ඒ වගේම බොහෝ වෙලාවට ස්ක්‍රීන් එකේ එහෙම නැත්නම් දුරකථනය තුළ විශේෂයෙන් ජංගම ස්මාර්ට් දුරකථනවල TV ස්ක්‍රීන් එකක පමණට වඩා වැඩි කාලයක් බොහෝ වෙලාවට දවසේ පැය 4ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගැවසෙන දරුවන් දැඩි අවධානයකට ලක් වෙනවා virtual autism කියන තත්ත්වයට ලක් වෙන. ඉතින් මෙවැනි තත්ත්වයන් ඔස්සේදී දරුවෙකුට ඇතිවන වෙනස්කම් ගැන බොහෝ වෙලාවට මුල්ලමාවිය මධ්‍යස්ථානය තුළ පුහුණුවල දෙවැනි ගුරුවරයෙකුට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔබ මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේ තත්ත්වය හඳුනා ගැනීම වාසිදායක බව. ඒක වාසනාවක් කියන එක මතක තියෙන්න ඕනේ. මක් නිසාද? ඒ තත්ත්වය මුලදීම හඳුනාගත්තොත් දරුවෙකුට නිසි මඟ පෙන්වීම තුළ දරුවගේ චර්යාවන් හඩගස්සගෙන හොඳ අධ්‍යාපනයක් ලබා දීලා දරුවව ඉදිරියට ගෙනීමේ හැකියාව ලැබෙන නිසා. බොහෝ වෙලාවට දරුවෙකගේ පෝෂණ තත්ත්වය වගේම දරුවෙකගේ ක්‍රියාශීලීත්වයට බලපාන මෙම මානසිකමය කාරණාවන් ඔබ අවධානයට ගැනීම අවශ්‍ය නිසා ඔබගේ දරුවා යන පෙර පාසලේ මොන්ටිසෝරි එහෙම නැත්නම් මේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ගුරුවරයා මේ හඳුනා ගන්නවද කියන එක ගැන අවධානයෙන් ඉන්න. ඒ ගැන ඔබට පණිවිඩයක් ලැබුණොත් එය නොසලකා හරින්නට එපා. නිසි උපදෙස් පිළිපැදීම සහ වෛද්‍ය උපදෙස් අනුව දරුවෙකුට උදව් කිරීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා.